අපි සක්සස්ෆුල් කෝල් එකක් ගත්තා. අපි කතා කරලා තියෙනවා ඉස්සර ප්‍රෝග්‍රෑම්ස් වල ස්මාර්ට් කෝල් එකක් ගන්න කොහොමද? අපි හරි ලස්සන කෝල් එකක් ගන්නවා. අපි ලස්සන කෝල් එකක් අරගෙන අපිට කස්ටමර් නැත්නම් අපිට ප්‍රොස්පෙක්ට් අපිට අපොයින්ට්මන්ට් එක දෙනවා. දැන් මේක හරිම ඉම්පෝටන්ට් දෙයක්. හේතුව ඔයා හරි ලස්සනට ඉන්ටර්විව් එක කරන්න. හේතුව මගේ ප්‍රොස්පෙක්ට් මට එයාගේ වටිනා කාලයෙන් විනාඩි 15ක් දෙනවා. ඒ විනාඩි 15 මම එයාට උපරිම වැලියු එකක් දෙන්න ඕන. එයා ඉන්ෂුරන්ස් එකක් ගත්තත් නැත්. ඒක තමයි මගේ අදහස. අනිත් එක මේ වගේ අභියෝගාත්මක වෙලාවක මම උත්සාහ කරන්නේ මේ ප්‍රොස්පෙක්ට් ෆයිනෑන්ෂල් ප්ලෑනින් ගැන නැත්නම් වෙල් ප්ලෑනින් ගැන හොඳ අදහසක් දෙන්න. එයාගේ පවුලට වටිනා කියන තොරතුරක් දෙන්න. ඒ විනාඩි 15 තුල ඒ විනාඩි 20 තුල මට පුළුවන් වුණොත් එයාගේ හිතට එයාගේ ඔළුවට අදහසක් දාන්න මේ වෙල් ප්ලෑනින් නැත්නම් ෆයිනෑන්ෂල් ප්ලෑනින් වල තියෙන වටිනාකම සහ ඒ තුලින් එයා තීරණයක් ගත්තොත් එයාගේ පවුල සුරක්ෂිත කරන්න ඕන කියලා ඒ ඇති. එයා ගන්න පොලිසි එක මගෙන් ගත්තේ නැති වුණාට කමක් නැහැ. හැබැයි මට මේ විශ්වයේ ආශිර්වාදයෙන් මට පොලිසිස් ලැබෙයි. එතකොට ඔයා මේ ප්‍රසන්ටේෂන් එක ඔයා බොහොම වගකීමෙන් කැපවීමෙන් ආදරයෙන් පැෂන් එකක් ඇතුව කරන්න ඕන. නැත්නම් ඔයා නිකම්ම නිකම් ප්‍රසන්ටේෂන් එකක් විදිහට කරොත් මේක අපතයන්. එතකොට අපි කාත් එක්ක හරි කතා කරනකොට අපි ඉස්සර ඉගෙනගෙන තියෙනවා අපි කරන්නේ ඉස්සෙල්ලම ෆැක්ට් ෆයින්ඩින් එකක් කරන එක. ෆැක්ට් ෆයින්ඩින් ඒ කියන්නේ තොරතුරු ගන්න ඕන අපි යමක් ඉදිරිපත් කරන්න ඉස්සෙල්ල. දැන් අපල දන්න ડોක්ටර් කෙනෙක් ළඟට ගියාම මොකද කරන්නේ? ડોක්ටර් ඉස්සෙල්ල ඩයග්නෝස් කරනවා. මේ ඩයග්නෝස් කරන එක හරි ෆ්‍රෙන්ඩ්ලි කරනවා. ඒ නිසා අපි රැපෝ එක බිල්ඩ් කරන්න ඕන. අපි ඉමීඩියට්ලි කස්ටමර් එක හරි හොඳට කතා කරලා සුබදව කතා කරලා සර් බොහොම ස්තුතියි මට මේ වෙලාව දුන්නට. මම දන්නවා සර්ගේ මේ විනාඩි 15 සර්ට ඉතාමත්ම වැදගත් දෙයක්. මම සර්ට මේ විනාඩි 15 තුර උපරිම සාධාරණය කරන්න මම පොරොන්දු වෙනවා. ඒ වගේම සර් මේ විනාඩි 15 ඉවර වෙනකොට නැත්නම් මේ විනාඩි 20 ඉවර වෙනකොට සර්ට ජීවිත කාලයටම වටිනා කියන අදහසක් මම සර් ළඟ ඉතුරු කරනවා කියලා මම පොරොන්දු වෙනවා සර්. අනිත් මේ විදිහට මම මොටිවේට් කළා සම්බන්ධතාවයේ ගොඩනගා ගොඩනගාගෙන තමයි යාක් කියන්නේ. සර් මේ විනාඩි 15 යන්නේ සර් මේ සර් මට විනාඩි 3ක් විතර මට අවශ්‍ය වෙනවා සර්ගෙන් මට තොරතුරු කීපයක් ලබා ගන්න. මොකද මම මේ කියන්න යන දේස එක තේලෙන්නේ දෙයක්. ඒක සර්ටම සුවිශේෂී වෙච්ච දෙයක්. ඒ නිසා මේක සර්ටම සුවිශේෂී විදිහට ඉදිරිපත් කරන්න සර් මට අවශ්‍ය වෙනවා සර්ගෙන් තොරතුරු කීපයක්. මම ඒකට සර්ගෙන් බොහොම බොහොම සරල ප්‍රශ්න කීපයක් අහනවා. ඒක අහගත්තම මට හොඳ අවබෝධයක් එනවා සර් ගැන. සර්ගේ මූල්‍ය සැලසුම් කරන්නේ ගැන සර් හිතලා තියෙන්නේ කොහොමද? ඒත් එක්කම මට අවබෝධයක් එනවා සර්ගේ ගැප් එකක් තියෙනවා. ඊට පස්සේ මට පුළුවන් සර් ඒ ගැප් එක තියෙනවා නම් ඒකට අවශ්‍ය රෙකමෙන්ඩේෂන් එක සර්ට කියලා දෙන්න. සර් ඒක මොකක්ද ඒකට කරන්නේ ගැප් එකට මොනවද කරන්න කියන්නේ සර් කිව්වා. ඒකට මම ඉන්වෝල්ව් වෙන්නේ නැහැ. හැබැයි මට පුළුවන් සර්ට සොලියුෂන් එකකුත් දෙන්නන්න. හැබැයි සර් තමයි මේ හැමදේම අවසාන වශයෙන් ගන්න තීරණය. සර් හෝ මැඩ. එතකොට මේ ෆැක්ට් ෆයින්ඩින් කියන එක ඔයා ඔළුවේ තියාගන්න ඕනේ යත් එක කතා කරනකොට. ෆැක්ට් ෆයින්ඩින් වලට මම දාලා තියෙනවා තේරුම් හතර. ෆැක්ට්ස් වල පළවෙනි F එක අපි තේරුම් ගන්න ඕන අපි කාත් එක්ක හරි කතා කරනකොට එයාගේ ෆීලිංග්ස් එයාගේ හැඟීම් ගැන අවබෝධයක් වෙනවා. එයා යම්කිසි දේවල් කියනකොට ඒ වචන පිටිපස්සේ තියෙන හැඟීම් පවුල ගැන කතා කරනකොට දරුවෝ ගැන කතා කරනකොට එයා ගැන කතා කරනකොට ඒ හැඟීම් බලව ඒ හැඟීම් ගැන අවබෝධයක් ගන්න. ඊළඟට එයාගේ ආකල්ප එයාගේ ආකල්ප ගැන ඔයා හැඟීමක් ගන්න. එයා මොන වගේ ආකල්ප තියෙන්නේ? එයාට විනාකල්පද තියෙන ප්‍රක්ෂණය ගැන, ෆෑනි ගැන, ෆියුචර් එක ගැන, ජීවිතය ගැන, ඉතිරි කිරීම ගැන මොන වගේ ආකල්පද තියෙන, ඉන්වෙස්ට්මන්ට් ගැන මොන වගේ ආකල්පද තියෙන, ඒක වලට වැදගත්. ඊළඟට වලට වැදගත් කන්සර්න්. කන්සර්න් කියන්නේ හිතට වද දෙන දේවල් කියන. හිතට වද දෙන දේවල් තමයි කන්සර්න්. මොකක්ද මේක? මේ වගේ දෙයක් ගන්න එක හරිද? මේ ඉස්සරහින් ඉන්න පුද්ගලයාද හරි පුද්ගලයා? මේ කම්පැනි එක, මේ ආර්ථිකයේ තියෙයිද? මේ
ඩොලර් එකට මොකක් වෙයිද රුපියලට මොකක් වෙයිද අපේ ජීවිතයට මොකක් වෙයිද කොවිඩ් එක කොයි පැත්තට යයිද මේ වගේ කන්සර්න් ගොඩාක් තියෙනවා හිතට වද දෙනවා ඒක ඔයා අහගන්න ඊළඟ එක තමයි මට අවබෝධයක් තියෙනවා එක එක බෙනිෆිට්ස් එක එක ප්‍රතිලාභ එක එක වගකීම් එක එක අවදානම් මොන මොන කාල වකවාන වලද පවතින ඒක කොච්චර කාලයක් පවතින සමහර ඒවා කොච්චර කාලයක් रिटायर कल धर्व उसे अध्यापनेमहार वगती संहार लोन दीवाचर कल अतीन मे डायग्नोस्टिक डॉक्टर के लिए डायग्नोस्ट करना डॉक्टर के कारण वायस की टाइमिंग वायस की मुनवाद कर वेद कर मुनवागे दे डायग्नोस्टिक डॉक्टर कर